දැන් මේ වසන්ත පෙරේරාත් එක්ක ඉස්සර හරි අපූර්ව යාළු ටිකක් හිටියා ලංකාවේ ප්‍රසිද්ධ යාළු ටිකක් උඹට දකින්න නෑ අයියේ පොඩක් පාටි නැවතුවා පාටි නැවතුවා පාටි වලට බයයි අනවශ්‍ය ප්‍රශ්න තුනක් නේද ඒ හින්දා මට ගොඩක් ප්‍රශ්න ආවා ඒගොල්ලෝ නිකන් මෝඩ ප්‍රශ්නයක් දාගත්තේ ගිහිල්ලා මාසික ආදායම කීයක් විතරද ක්ලබ් වසන්තෙන් ඇහුවතින් කීවෙනි කෝටිපතියද කියලා වැඩියෙන් ඉතින් ඔයා ඉස්සලා ඇහුවා වගේ මං සරත් මහින්ද සරත් එක නෙන්නේ කැසිනෝ නම් දබ්බික එතන ලංකාවේ නම්බර් 1 වෙලා තියෙන්නේ කැසිනෝ කරලා පරිස 20 වෙනකොට මම තමයි ලංකාවේ රෙකෝඩ් එක තියෙන්නේ ඒ කියන්නේ කැමති නැහැ දැන් තමයි හරිම තරුණ වයස මම පටන් ගන්නෙ කිට්ස් ගේනවට කෑම ගේනවට සමහර විට මේ ප්‍රශ්නේ උත්තර දෙන්න දන්නේ නැහැ වැඩසටහනේ අමාරුම ප්‍රශ්නේ අහන්න හිතනවා මගේ ක්ලබ් තියෙන්නේ 120 ඔක්කොම වහලා තියෙන්නේ ඉතින් ඉදිරියට ඒව අරීද කියන්නත් බෑ වසන්ත පෙරේරා ක්ලබ් වලට ඇයි අකමැති දෙපා වෙලාද තියෙන්නේ දැන් මට ඉතින් ඇති කියලා හිතලා තියෙන්නේ අපේ කිසි කෙනෙකුට අපේ පුතාල එක්කෙනෙක්වත් ඒවට කිසිම සම්බන්ධයක් නැහැ ක්ලබ් කිං වසන්ත පෙරේරා ක්ලබ් නවත්තයිද ප්‍රමුඛ ටීවී අපි අද දවසේ හොයාගෙනම රටේ තවත් සුන්දර චරිතයක් කෙනෙකුට මේ නම කියනකොට බයක් දැනෙනවා තවත් කෙනෙකුට අපෝ මේ එයාද කියලා හිතනවා තවත් කෙනෙකුට හරි වීරයෙක් කියලා හිතේවි ඒ තමයි සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඒ නම එහෙම කිව්වට වඩා දන්නේ ක්ලබ් වසන්ත කිව්වම හයි බන්න පුතුමාට හයි බන්න හයි බන්න දැන් අර මේ මම දෙවණියට කියපු නම ඔව් මේට අවුරුදු 10කට 15කට කලින් ඇහෙනකොට මේ සතුටක් දෙනුන්නේ නැහැ නේ අපේ කැමති නැහැ ඒ කවුරු හරි මේ වගේ ළඟට ඇවිල්ලා ක්ලබ් වසන්ත කිව්වොත් කොතනින්ද අල්ලගන්නේ එහෙම මොමුන්ට කවුරුත් කියන්නේ නැහැ කිව්වේ නැහැ අවදානත් අද කියනකොට ඇඟිල්ලක් දික් කරලවත් නැහැ මට අද කිව්වොත් දැන් ගන්න හරි ආඩම්බරයක් දන්නවද ඔව් මට හම්බෙච්ච දේවල් ඒ ඕකින් අර නිසා රටවල් වල ලොකු සම්බන්ධකම් ඇති වුණා වෙන රටවල් වල මේ ක්ලබ් කරනවා කියන එක ක්වොලිෆිකේෂන් යන්නේ ලංකාවට මේක මේ ඇලර්ජික් වෙලා තියෙන්නේ. දැන් අපි හිතමු ඕස්ට්‍රේලියාවේ පැක කියලා ක්ලබ්නේ. ආව ඇමරිකාවෙත් තොම ඉන්නවා. ඉතින් සිංගප්පූරුවත් ඉන්නවා. ඉන්දියාවෙත් ඉන්නවා. ඒගොල්ලන් තමයි ව්‍යාපාරවල ඉහළම තලේ ඉන්නේ. ලංකාවේ ක්ලබ් නම් වසන්ත. වසන්ත. කැසිනෝ නම් දබ්බික. ඉතින් එයාත් ලංකාවේ නම්බර් 1 වෙලා තියෙන්නේ කැසිනෝ කරලා. දැන් මේ වසන්ත කියන්නේ මේ මාව මල්ලගෙන දඟලනවා. දැන් හරිද? ඕගලන් ගිහිල්ලා ඊළඟට මම කියන්නේ යාවත් ඉන්ටර්විව් කරන්න. එයාත් ඔය සල්ලි ඔතන්ට ආවේ මේ කැසිනෝ කරලා. දැන් මේ වසන්තයි දැන් ක්ලබ් වසන්ත කිව්වම පස්සේ දන්නේ නැත්තේ ගස්කොළ විතරයි. ඕ ලංකාවේ හැම කෙනාම දන්නවා. ඔව් හරියට හරි. දැන් මේ නුවරඑළියේ හැදුණු වසන්ත පෙරේරා කොළඹට එනවා. ඒ ගමන ගැන පොඩ්ඩක් කිව්වොත් ඒ කියන්නේ එහෙත් නුවරඑළියත් ඒ කියන්නේ මම ඉස්කෝලේ ගියා. ඒතර පොඩි ව්‍යාපාර කරා ජපාන් ගියා ඉගෙන ගත්තා. එහෙම ඉස්කෝලේ යන ගමන් ලොකු එහෙත් මිස්සසුයි ජොබ් කරා ඉතින් හැබැයි සැලුන් නෑ නමුත් අපිට අර තිබ්බේ නැතුව නෙමේ තිබ්බ නුවන්ලි හෝටලයක් එතකොට තාත්තගේ ගොවිතැන් ව්‍යාපාර හේ එළවලු වවනවනේ තේ කොළ තේ වතු එහෙම ඉතින් ඒව තියෙද්දි ගියේ නමුත් ජපානයේදී මම ටිකක් ලොකු කැපිටල් එකක් හොයාගත්තා ඒ කාලේ 88 87 වැඩි යන්නේ ඉතින් ඒකත් එක්ක ඇවිල්ලා පරිස 20 වෙනකොට මම තමයි ලංකාවේ රෙකෝඩ් එක තියෙන්නේ තනි තරු දෙකේ හෝටලයක් ඉස්සලාම තනි සල්ලි වලින් හදපු. ඒ කොහෙද? නුවරඑළිය. නුවරඑළිය. දැන් ඒ තියෙද්දි පස්සේ තමයි තව කාසෙල් ඔක්කොම කරා කැන් නුවර කරා නුවරඑළියත් කරා තව ඉන්වෙස්ට්මන්ට් කම්පැනි කරා ඉඩම් කඩලා වික්කා තියෙද්දි තමයි මම පොඩි හේතුවක් හින්දා නුවරඑළියෙන් එන්නේ. දුක දිනා ජයගත් මිනිස්සෙ නෙමෙයි. ලොකුට එහෙම දුක් වෙන්න එහෙම එහෙම එකක් නෑ මට. පොඩි කාලේ ඉඳලම හොඳට කාලා බීලා මේව කරා ක්‍රීඩා කරා ඒකත් ජාතික මට්ටමින් කරා බැඩ්මින්ටන් රටවල් ටුව කරා වයස 11යිදී 13යිදී නැෂනල් පූල් එකේ හිටියා ඒ බැඩ්මින්ටන් කියන්නේ සාමාන්‍යයෙන් මේ ගොඩක් දුප්පත් අය කරන්න පුළුවන් එකක් නෙමෙයි ඒකේ දවසේ අර ෂටල්ස් වලට වල දන්නවනේ තාර පියාට එන ගානක් යනවා දවසට ඒ කාලෙත් එහෙමයි දැනුත් එහෙමයි දැන් අර මේ නුවරඑළිය පොඩි සිද්ධියක් වුණා කියලා කියන්න කැමති නැහැ. ඒක කියන්න කැමති නැහැ. කියන්න කැමති නැහැ. අපේ ජීවිතේ සමහර දේවල් තියෙන හංගන්න ඕනේ දේවල්. නෑ හංගන්න නෙමෙයි. ඒක කියන්නේ මේ පොඩි දේශපාලනත් එක්ක මට ඒ නගරේ මට එපා වුණා. දැන් මේ වසන්ත පෙරේරා ප්‍රමුඛ ටීවී අපිට හම් වෙන්නේ මේ
අදනේ ඔව් දැන් පැය භාගයක් විතර තමයි මේ අපි දෙන්න කතා බහ කරේ අනිවාර්යයෙන්ම ඒ හරි සුන්දර චරිතයක් අර අර පර පේනර රෞද්‍ර කටහඬ රෞද්‍ර පෙනුම නෙමෙයි තියෙන්නේ නේ ඇයි ඒ වුණාට මේ සමාජයේ මිනිස්සු වසන්ත පෙරේරක් වම් පස්සේ ගල් චරිතයක් කියලා හිතන් ඉන්නේ ඒකෙන් ළඟ ඉන්නේ නැහැ තමයි දැන් ඔයා දැන් අපි අද හම්බුනේ ඔයයි මමයි නේද ඉතින් ඔයාට ඒක ඉදුණා කියන්නේ ලොකෝ දෙයක් ගන්නතරම මේ පරිවිඩි හොඳට දෙන්න ඒක තමයි දැන් ආද කර අපි හැම දෙයක් ගැනම කියන ආශ්‍රය කරලා බලන්න ඕනේ දැන් වසන්ත පෙරේරක් වම් පස්සේ සමාජයේ තියෙන මතය මටත් නැතුණා මෙතෙන්ට ආවට පස්සේ දැන් මේ අපි කතා කරෝතින් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා වසන්තයිගේ පවුල ගැන කොහොමද ඔව් බිරිඳ දැන් දැක්කම හිටියා වැන්දා බිරිඳ ඉන්නවා බිරිඳ ඉතින් පිටිපස්සෙන් ඉන්නවා අපි දකින්න සමාජය දකින්න ඔව් හැරෙන්නවත් දෙන්නේ නැහැ ඒක තමයි ඔය තියෙන පුදුමෝ මේක ඊළඟට ලොකු අඩි 6 හොඳ ලොකු පුතු දෙනෙක් ඉන්නවා ඩිග්‍රී එක්කනේ දෙකක් කරලා තියෙනවා අර දෙකන දැන් ඒ ඊළඟ දෙකක් කරනවා ලංකාවේ නෑ ඕස්ට්‍රේලියාව ගියා දෙවෙනි එක්කනා ඊට පස්සේ මේ විදිය හරියන්නේ නැහැ මම ඊට පස්සේ ගෙන්න ගත්තා ඊළඟට වයස 13ක දුවෙක් ඉන්නවා ඉතින් ඔයගල දලන ඊළඟ චූටි 8 එක්කනා තමයි අපේ අර සුදු බෝලේ සුදුබෝලේ හරි විශේෂයි. ඔව්. ඔය ටීවී වලට ඇවිල්ලා දැන් එයා විශේෂයි තියෙන ඔක්කොම ඉතින් එහෙන ජනප්‍රිය. පාර යන්නවත් බෑ යාට. වාට වැඩි ජනප්‍රිය. මඩ වැඩි ජනප්‍රිය. ඊළඟට අපේ නෝනත් කැම්පස් එකේ මුලදී ගන්නවා. දැන් පොඩ්ඩක් මේ බබාල හින්ද නවත්තලා තියෙන්නේ. දැන් මං හිතන්නේ යාට උපාධි දෙකක් තියෙනවා. කොහේද කැම්පස් එක? කැලණිය. ඊළඟට දැන් තුන්වෙනි එකත් මං හිතන්නේ මාස්ටර්ස් කරනවා. දැන් මං කෝ ආපහු ලෙක්චරින් කරන්න යන්න කියලා. දැන් දෙන්නගේ මේ ආදර විවාහයද? ආදර ගමේ ගමේ නෙමෙයි. ආ. يعني ඒ පලාතෙම. නෑ නෑ මේ මෙයා හිඟුරක් ගොඩනේ. ආ. මේ මගතොටදී හම්. මගතොටදී හම් වුණා ආදරේ. ආදරයක්. يعني ටෙලිෆෝන් නම්බර් එකක් දීලා එහෙම එහෙම හම්බෙච්ච එකද නැත්තම්? ආ නෑ නෑ නෑ. එයා තමයි ආවේ හම්බෙන්නේ. ආ. එයා ඇවිල්ලා. මම හරි ෆේමස් නේද? හ්ම් හ්ම්. එතකොටත් ෆේමස්. ෆේමස් ෆේමස්. දැන් කොච්චර කල් ගියාද? 28ක් විතර. 28ක් විතර. දැන් මේ වසන්ත පෙරේරාගේ මේ ව්‍යාපාරය සන්හිල් ගෲප් එක ආරම්භ වෙන්නේ කොහොමද? සන්හිල් ගෲප් එක ආරම්භ වෙන්නේ ඇත්තටම මේන්ට දැන් අවුරුදු 28කට කලින් හරියටම සන්හිල් නාමය තාම රෙජිස්ට්‍රේෂන් එක තියෙනවා මම උන්නම් දෙන්නම් ඔයා දාන්න නුවරලේදී හෝටලෙට තිබ්බ නම තමයි හෝටල් සන්හිල් කියලා අපේ අම්මා තිබ්බේ ඒක ඉතින් අවුරුදු 28ක රෙජිස්ට්‍රේෂන් එක ඉතින් ඒක තමයි සන්නිල් ඉන්වෙස්ට්මන්ට් සන්නිල් දේපොළ වෙළඳාම් ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් කම්පැනි අපේ පරගණක් තියෙනවනේ නුවරඑළිය සන්හිල් කඩාවැටෙන්නේ කඩාවැටීමක් නැහැ අර ඉස්සෙල්ලා තිබිච්ච නාමය දැන් පොඩ්ඩක් අඩු වෙලා නැහැ ඔව් ඉතින් මම නැහනේ ඔව් මම එහෙ ඉන්නකොට හෝටල් අපි 3-4ක් කරා කා සේල් කරා ඉඩම් අරන් වැව්වා ඉන්වෙස්ට්මන්ට් කරා ඉඩම් අරගෙන බෙදලා අර වික්කා දැන් ඒක කොළඹට අවිල්ලන්නේ තියෙන්නේ අර අලුතෙන් තරඟකාරයෙක් ආපු නිසා නෙමෙයිද නෑ එහෙම එකක් නෑ මම දැනෙන්නවත් නෑ කවුද දැන් අලුතෙන් ආපු කියලා හිතේ තියෙන කෙනා නෑ එහෙම එකක් නෑ ඔයා හිතේ තියෙනවද නැහැ එහෙම කෙනෙක් නෑ මගේ හිතේ නෑ මට ගානක්වත් නෑ අපි එතෙන්ට යන්නේ නැතුව දැන් අපි ඔබ ගැන කතා කරන්නට ආවේ ඔබ හරි අපූර්ව චරිතයක් වර්තමානයේ Facebook එකේ දැන් ওই Facebook එකට දාන මේ වීඩියෝ වල ඇයි මේ ආදරණීය මේ සුන්දර බිරිඳ ඔච්චර බයිට් කරන්නේ ආදරයටද නෑ ඉතින් වෙන නෑනේ කොයිද ඉතින් යාළුවෙක් එක්ක හිටියොත් hina වෙනවා ඉතින් හැම වෙලාවෙම ඉන්නේ මෙයානේ ඉතින් ඇත්ත එක කැමති අගමැතිද දන්නේ මම ආහන්න යන්නේ කිව්වට පස්සේ බුද්ධිමත් බිරිඳ අනිවාර්යෙන්ම දන්නවනේ ඉතින් ආයි ගියොත් එහෙම අපි වගේ සුදු කොල්ලෙක් හම්බෙන්නේ නෑ කියලා ඒ වුණාට අර අපි මේ කලින් දැක වසන්ත පෙරහැරි ලස්සනයිනේ. ඉතින් මේ රැවුලක් එම වාගිනේ මේ පොඩක් මේ අර මේ ආගමකට හමුන බරවිලා. ඒ කාලේට මම රැවුල වැව්වේ නෑ. කපල හිටියේ. ඒක අර වවන්න ගියාම මේ කහනවා. ඊට පස්සේ මට ડોක්ටර් කෙනෙක් බෙහෙතක් දුන්නා. තෙලක්. ඒක කරන්න ගිහින් ඉතින් මේ 50ට දැව වැව්වා. දැන් අයිය වයස කීයද? 51යි. 51යි? ඔව්. තාම කොල්ලා වගේ. අනිවාර්යෙන්ම. දැන් මේ ඉස්සර හිටු දැන් තමයි හරිම තරුණ වයසේ මම පටන් ගන්නෙ. නමුත් දැන් නිමිලා කියලා හිතන ටික. නෑ නෑ දැන් තමයි ඇත්තටම අර තුන්වෙනි හැ ඇවිල්ලා. ඔව්. දැන් මගේ අර තුරුණුව පටන් ගන්න දැන් 50යි. නමුත් අර අර ඉස්සර තිබිච්චර අර චණ්ඩිකම එහෙම දැන් නෑනේ. නෑ බෑන්ම දැන් එහෙම චණ්ඩිකමක් ඉස්සර තිබ්බෙත් නෑ. දැනුත් නැතුවම නෙමෙයි මොනාරි ඉතින් ප්‍රශ්නයක් ආවොත් ඒකට ෆේස් කරනවා. ඒක නතරින්නේ නෑ. එහෙම අතාරින්න බෑනේ. ඉතින් දැන් මෙතන කෙනෙක් ඉන්නෝ මෙතෙන්ට එන්න ඕනි කමෙන්. ඔව් හරි හරි. අපි එන්න කිමුනේ.
හරි ආසාවෙන් චූටි බෝලේ ඉන්නවා බලාගෙන ඉන්නවා චූටි බෝලේ ආවා හයි හයි what's your name අකිල් 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 මේ හොඳට සිංහල කතා කරන්න පුළුවන් නේද කොහෙද ඉස්කෝලේ යන්නේ හ ඉස්කෝලේ බ්‍රිටිෂ් ස්කූල් බ්‍රිටිෂ් ස්කූල් දැන් මේ මේ තමයි වර්තමානයේ ළඟින්ම ඉන්න චරිතේ ඔව් දැන් අපි දැක්ක ආවට පස්සෙත් හරි ආදරේ මට වැඩි ප්‍රසිද්ධයි ඔව් චූටි බෝලේ මොකද්ද කියන්න තියෙන්නේ මොකද හිතෙන්නේ තාත්තගේ බිස්නස් ගැන තාත්තගේ බිස්නස් ගැන මොකද හිතෙන්නේ what do you want to tell what do you tell kids get out කෑම ගේනවා දැන් මේ දැන් අපි මේ සජීවීව පටිගත කිරීම කරන අතරතුර වාරේ සන්හිල් ගෲප් එකේ ෆියුචර් චාමන් අවිත් එක එකතු වෙනවා මේ ඉන්නේ ඔය චූටි බෝලේද සුදු බෝලේද සුදු බෝලේ දැන් මේ සුදු බෝලේට මොකද හිතෙන්නේ මේ ෆියුචර් චාමන් විදියට මොකද්ද කියන්න තියෙන්නේ පොලේ ඉන්න අදින් ඉන්න බිස්නස් වලට ආසයිද පොඩ්ඩක් පොඩ්ඩක් ආසයි මොන වගේ බිස්නස් හොටෙල් කරන්න අදහස මොනවද කරන්න අදහස ටුවරිසම් කරන්නද කැප්ටන් වෙන්න ඇට්ස් කැප්ටන් කැප්ටන් වෙන්න වට ප්ලේන්ද මොනවාද මොන කැප්ටන්ද බෝට් බෝට් කැප්ටන් නවක 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 කැප්ටන් කෙනෙක් වෙන්න ආසයිනේ තාත්තා වගේ වෙන්න කැමතිද ලොකු බිස්නස්මන් කෙනෙක් වෙන්න කැමතිද නෑ අර කැප්ටන් කෙනෙක් වෙන්නම තමයි ආස අපි දෙරි දාතෙන් කතා කරමු. Thank you. Bye. දැන් මේ වසන්ත පෙරේරාත් එක්ක ඉස්සර හරි අපූර්ව යාළු ටිකක් හිටියා. ලංකාවේ ප්‍රසිද්ධ යාළුවෝ ටිකක්. උඹට දකින්න නෑ අයියේ. නෑ ඉන්නවා කතා බහ කරනවා. නමුත් අර පොඩක් පාටි නැවතුවා. පාටි නැවතුවා. පාටි වලට බයයි. පාටි වලට මෙහෙම දැන් ඒක අර අනවශ්‍ය ප්‍රශ්න ඇති වුණා නේද? එතකොට දැන් අපේ බබාලා දැන් බඳින වයසින් ඉන්නේ. දෙන්නෙක් එතකොට ඉතින් මේ හරිනෑ නේක දැන් ඒක ආයේ ඒක නිකන් ආයේ අනවශ්‍ය ප්‍රශ්න අපි ගන්න ඒ කියන්නේ අවශ්‍ය නැති ප්‍රශ්නයක් අතරම මේව කරලා අපේ ව්‍යාපාර තියෙනවා හරි ඉතින් මම මේ සිද්දු අහන්ඩයි නටන්ඩයි බොන්ඩයි ඒ කාලේ කැමති දැන් මම ගොඩක් ඒ වගේ ඈත්ලා ඉන්නේ දැන් මේ අර අලු යට තියෙන දේවල් අවස්සනව නෙමෙයි අපි දැන් ඒ කාලේ වසන්ත අයියටත් ප්‍රශ්න ආව නේද හරි වාදම ඒ හින්දා මට ගොඩක් ප්‍රශ්න ආවා දැන් එතකොට ඒ අර මිනිස්සෙක් වැටෙන්න මොණි ප්‍රශ්න වලට මුණ දෙන්න. එහෙමද? වැටෙන්නම නෙමෙයි. ඉතින් ඒක ඒ වෙලාවේ උන දෙයක් හිතපු නැති දෙයක් නෝනේ. නිකන් ඒගොල්ලෝ නිකන් මෝඩ ප්‍රශ්නයක් දාගත්ත එක ගිහිල්ලා. ඉතින් ඒක ඒ වෙලාවෙ වෙන්න තිබ්බද? දැන් නයිට් ක්ලබ් කින් ව්‍යාපාර පටන් ගන්න කොහොමද කියලා හිතින් ක්ලබ් සීසන් එක ආරම්භ කරන්න කොහොමද දැන් ඔයා මාත් එක්ක කතා කරපු වෙලාවේ මුලින්ම කිව්වා ඒ කාලේ ක්ලබ් එකක් පටන් ගන්නවා කියන්නේ හරි අමාරු දෙයක් ලේසි පහසු නැහැ කියලා. ඔව්. කොහොමද මේ වැඩේ පටන් ගන්නේ? මේක අවුරුදු 20කට කලින් තිබ්බේ ක්ලබ් දෙකයි. කැස්කේඩ් කියලා එකයි බ්ලූ එලිෆන්ට් එකයි. දෙකම තිබ්බේ 5 ස්ටාර්. සිනමන් දැන් තියෙන සිනමන් ග්‍රෑන්ඩ් එකේ එකයි හිල්ටන් එකේ. හිල්ටන් එකේ. ඉතින් වෙන පටන් ගන්න බෑ පටන් ගත්ත ගම ප්‍රශ්න. ආරක්ෂාව නැහැ මේව නැහැ. හරි පාතාලේ ලොකු ප්‍රශ්න මේවා වෙනවා ඉතින් ඒ වෙලාවේ නයිට් ක්ලබ් එකක් හැදියට මම තමයි ඉස්සල්ලාම් පටන් ගත්තේ ඉස්සල්ලාම් පටන් ගත්තේ කොතනද කොළුපිටියේ කොළුපිටියේ තාම තියෙනවා නෑ ඒක පොඩි කාලේ කරේ අපි තුන් දෙනෙක් විතර පාර්ට්නර්ස්ලා හිටියේ ඊට පස්සේ පටන් ගත්තා දැන් එකද කියන්නේ නිකම් කරන්නේ තියෙන්නේ ඩීආර් විජේවර්ධන මහත්තයා ඩීආර් විජේවර්ධන මහත්තයා අන්නාරි ඒක තමයි ජනප්‍රිය ජනප්‍රියම ඒක තමයි ජනප්‍රියම ලොකුම සාමාන්‍යයෙන් ක්ලබ් දැන්ට 20ක්ද 20කට හිට වෙන්න තියෙනවා ලංකාව වටේමද නැත්නම් කොළඹ නෑ නෑ කොළඹ කියන්නේ මීගමුවෙන් මෙහාට මෙහෙන් පානදුර කිට්ටුවට එහෙම ඒ ස්ට්‍රෙන්ත් එකේ දැන් ලෝකේ විවිධ පුද්ගලයෝ ඉන්නවා ජනප්‍රිය පුද්ගලයෝ ඉන්න ඔවුන්ගේ මානසික ආදායම් ගැන විවිධ සංග්‍රහ වලින් ප්‍රකාශයකට නිකුත් කරනවා දැන් මේක මම අහන්න එක කමක් නැහැ මොකද රටේ ඉන්න කීර්තිමත් ව්‍යාපාරිකයෙක් ක්ලබ් 20ක් විතර තියෙනවා සංචාරක කර්මාන්තේ නිරත වෙනවා මානසික ආදායම් කීයක් විතරද දැන්ද කලින්ද දැන් ඉතින් ආදායමක් නැහැ නේ සාමාන්‍යයෙන් කලින් කිව්වොතින්
කලින් සෑහෙන ඉතින් සෑහන ආදරයක් ආවා. මේ වයින් තමයි ගොඩක් ඔය මේවා ඉඩන්. දැන් ඉදන් කොල්ල පිටියේ පහච සක්කර භාගයට වැඩියෙන් මේවා කරන්න කොච්චර සල්ලි හොයන්න ඕනද කියලා. දැන් වසන්තයි අහලත් ඇති ලංකාවේ සමහර ව්‍යාපාරිකයෝ කියන මම මේ කීවෙනි කෝටිපතියද මම කීවෙනි කෝටිපතියද කියලා. වසන්ත ක්ලබ් වසන්තගෙන් ඇහුවතින් කීවෙනි කෝටිපතියද කියලා. නෑ ඒක නම් මම ඒකට උත්තර දෙන්න යන්නේ නෑ මේක නිකන් හරි නෑ මම දන්නේ නෑ ඉතින් මම ඉන්න තැන මම හොයන්නේ නැන්නේ මට වැඩකුත් නෑ මම මගේ මේකේ මගේ කාල බීලා මම පාඩු ඉන්නවා හරිද දැන් ඒ ඔය රේස් එක කොහොමද මම පදින්නෙම නෑ දැන් ඕක ඕගලන් ඉන්ටර්විව් බලන්න මේ කොවිඩ් එන්න කලින්ම මම දෙසරක දුන්නා YouTube වලට හරිද ඔක්කොම යන්නේ අතේ දෙකම ආර පෙට්ටි කියලා ඒක හරි වුණා නේද හරි වුණා මුළු ලෝකෙම චන්ඩි ඔක්කොම නොන්ඩි වුණානේ ඇමරිකාවේ වැඩිම ලෝකේ දන්නවනේ වා වැඩිම අයවැය වෙන් කරන්නේ යුද වීදන් සදා හැම ලෝ රටකම ඉතින් මුළු ඒකේ ඩොනල්ඩ් ට්‍රම්ප් මේවා රෂ්‍යාවල පුටින් සවුත් කොරියා නෝත් කොරියා එතකොට ඉන්දියාවේ අරද මුළු ඔක්කොම ටික දැන් කාම 10යි 10යි කාමරේ මාස්කයක් දාගෙන ඉන්න උනානේ ඉතින් මොකද්ද මේක මේක තමයි ජීවිතේ යථාර්ථය හඳනකොටම තේරුම් ගන්න පුළුවන් හොඳම දේ. හරිද මම ඕන්න ඔයා බලන්න මේකෙන් දාන්න මම ඔය කියපු වොයිස් කට් එකක් දාන්න මේකත් එක්ක මේක හරි වටිනවා මිනිස්සුන්ට ජීවිතේ යථාර්ථය තේරුම් ගන්න ඉස්සරහටත් අපිට කියන්න බෑනේ තව මොනවා වේද කියලා. දැන් කො තාම බෙහෙතක් හොයාගන්න නැහැනේ. මේකද ඉස්සලා හොයාගන්න ඕනේ ලෙඩේට වැක්සින් එක. මේක හොයාගන්න ඕනේ අර ඉස්සර ගහන්න ECG BCG වගේ මේක ඇඟට ආවොතින් ඇතුළ නොවන වෛරස් මේවා වෙන්න ඕනේ. තව ඊටත් එහා මේක ඩිවලොප් වෙන්න ඕනේ. තව ඉස්සරහට මොන වෛරස් එයිද කියන්න බෑ. හුලඟෙන් එයි, වතුරෙන් එයි. තේරෙනවද? මේ දැන් මේකත් කියනවනේ මේ මේ හදපු වෛරස් එකක් කියලා. ඉතින් මේකේ මේ තරම්ම මුළු ලෝකයක්ම අදත් හිර වෙලා කියන එකේ සීමාවක් නැහැනේ. රටකට රටකට යන්න බෑ. මේව නැහැ. හරිද? මේ අම්මට පුතා නැහැ. තාත්තට ළමයි නැහැ. අරද ඒ අහිර වෙලා මෙහෙ හිර වෙලා ඔක්කොම මාස ගන්න වෙඩින් එකකට ගියත් ඒ ගෑනු බුරින්ද ඒ මහත්යයි ළමයි ටික මේ මොන විනාශයක්ද වෙලා තියෙන්නේ ඉතින් ඕක නිසා මම ওই කලින්ම ওই රේට් එක මටම හිතුණා මේ බොරු වැඩක් ඉතින් මේ ඉන්න කාලේ නිකන් ඔය තේරුමක් නැහැනේ දැන් ඇති නෑ ඇති කියන්නේ මේ මම තමන්ගේ ගාත සල්ලි තිබ්බම ඇති දැන් මේ වසන්ත පෙරේරා කියන චරිතය කවුද කියලා ඔබ හොඳට දන්නවා. ප්‍රසන්ත පෙරේරා කරන්නේ මොනවද කියලා ඔබ හොඳට දන්නවා. කෙනෙකුට අර මං කිව්වා වගේ කඩු චරිතයක් කියලා හිතේවි. ඇඳගෙන ඉන්නේත් කලු. ඒ වුණාට මේ වසන්ත පෙරේරා ආවට පස්සේ මේ වැඩසටහන බඩගත කරන්න ආවට පස්සේ මේ හමු වීමත් ප්‍රථම වතාවට අපි තමන්ගේ වැඩ රාජකාරී පසකල කොහෙටද ගියේ මොනවද කරේ? ඉස්ලාම් ඉතින් මම දන්නනේ දැන් මේ තියෙනවා මගේ හොඳ බුදු කාමරයක්. අර සම්ලන්ද ධාතු ඉන්නවා මං යාමලාම ඉතින් ඒ නවයි ති ඉස්ලාම ඒක වැඳලා බුදුන් වැඳලා දෙවියන් වැඳලා බෝධිය වැඳලා තමයි ආවේ මේ ඇස් දෙකෙන් දැකපු දේ අපේ මේ කැමරා කරන ශිල්පියාට ඒක පටිගත කරගන්න බැරි වුණ අපේ අවාසනාවකට මොකද මේ මේ මේක මේ සුදුහුණු ගානවා නෙමෙයි කෙනෙක් කරනවා නම් දෙයක් කෙනෙක් අවබෝධ කරගෙන තියෙනවා නම් මං කරේ මේවා මං ඉස්සරහට කරන්න ඕනේ මේවා කියලා කරන කියන එක මාධ්‍යවේදී විදියට අපේ වගකීමක් එහෙම හරිනේ එතකොට දැන් අපි දැක්ක පසුගිය කාලේ Facebook කරහා දැවැන්ත ව්‍යාපාරයක් ගෙනියනවා මේ බෞද්ධයන්ගේ මේ අර මොරාල් එක වැඩි කරන්. ඇයි මුස්ලිම් විරෝධීද? මුස්ලිම් විරෝධී නෙමෙයි මුස්ලිම් අර දන්නවනේ කීප දෙනෙක් ඉන්නවා මට අන්තවාදී මට පෙන්වන්න බෑ. ඉරවන්නේ. ඔය දිරවන්නේ නැහැ දෙමළත් එමය. ඒක හරියන්නේ නැහැ. ඒක මන් දේශපාලනේ නොකරට මට සම්පූර්ණ ඇලර්ජි කියවා. ඒක තමයි සම්පූර්ණම ඒගොල්ලන් එහෙ අර නටනකොට අපි බුද්ධ ආගමේ හැදී අපිට ඊට වැඩි නටන්න පුළුවන්. වසන්ත අයියා කියන්නේ ලංකාවේ ඉන්න ඕනේ සිංහලයේ විතරක් කියලාද? නෑ නෑ හැමෝම ඉන්න ඕනේ. හරිද? තමන්ගේ වපසරිය දැනගෙන ඉන්න ඕනේ. හරිද? දැන් අපි එතන කොටර එන්න බෑ. ඒවා බෑ ඒවා බෑ ඒවා බෑ. අපේ මේක මේක බෞද්ධලේ ලංකාව අයලා දැන් අපි හිතමු මේ කියලා සිංහල භාෂාව ඔයාට සෞදිය කතා කරන්න පුළුවන්ද? අපේ මව් භාෂාව ඔයාට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්ද? බෑනේ. ඇමරිකාවේ පුළුවන්ද? අපි ඒ රටට ගියා නම් අපි සුළු ජාතියෙන් ඇටියෙන අපි ඒක රටේ නීති අනුගත වෙලා ඉන්න ඕනේ.
හරිද මේක මුං එනවා කතා කරනවා අරෙන් මේකෙන් පළාතක් දෙන්න කියනවා මේකෙන් තුන් කාලක් දෙන්න කියනවා හරිද පාසල් ඒක කරන්න කියනවා භාෂාව එතකොට රාජ්‍ය භාෂාව දෙමළ භාෂාවත් කරන්න කියනවා තව ටික දවසකට මුස්ලිම් කියයි මැලේ කියයි තව කොරියන් නැවරිද උන් කියයි ඉස්සරහට චීනු කියයි ඉතින් ඒ කොරොම කරන්න කිව්වොත් මොකද්ද වෙන්නේ යන්නේ වසන්ත පෙරේරා කියන්නේ ජාතිකවාදියෙක් සහ ආගම්වාදියෙක් හරිද සිංහල ජාතිකවාදියෙක් ඔව් මට සිංහල කැක්කමක් තියෙනවා අනිවාර්යයෙන් ඒක තියෙන්න ඕනේ ඒ කියන්නේ සිංහල සහ බුද්ධඝමට අංක එක අංක එක ඊට පස්සේ තමයි ඕනේ දැන් නමුත් ඔබ කරන ව්‍යාපාරවත් එක්ක පොඩ්ඩක් ගැලපෙන්නේ නැහැ වගේ නේද ඒක ඉතින් මොකද ඒක අර මොකක් හරි උපන් කැත වගේ තියෙනවා නේද ඉතින් ඒක ඒක එතනට මේවා වෙන්නේ නැහැ මොකද මම පටන් ගත්තේ වෙන ව්‍යාපාර ක්ලබ් කරා කියලා මගේ හිතේ ඇතුලේ තියෙන එක නවත්තන්න බෑනේ ඒක අවුරුදු ගණන් ධාරන්තිස්සේ Facebook එකෙන් මේවා කරා අර ඒක දැන් බලන්න දැන් මුළු ඔක්කොම එකව වෙලා කිසිම ප්‍රශ්නයක් නැහැ නේ ඒ කීප දෙනෙක් තමයි අර අන්තවාදී පතුරන්නේ ඒක ලොකු ප්‍රශ්නයක් උනා නේද සාරාන්ගේ ප්‍රශ්නේ මේවා වෙලා පල්ලි වලට ගහලා මිනිස්සුන්ගේ ජීවිත ඒ ඔක්කොම වළක්ක ගන්න තිබ්බා දැන් කොල්ලු පිටියේ ව්‍යාපාරමේ කොළඹ ව්‍යාපාර කරන සිංහල බෞද්ධයන් අතර ඔබ අතලොස්සක් අතරත් ඔබ කෙනෙක් වැඩිපුර සිංහල බෞද්ධයෝ නෑ මං හිතන්නේ නෑ අඩුයි ව්‍යාපාරතල කොල්ලු පිටියේ නම් අත්තම නෑ අත්ත වශයෙන්ම කියනවා තර්ජනක් තියෙනවා තර්ජනක් තියෙනවා ඔබ දැඩි පොහොට්ටු වාදියෙක් හරිද පොහොට්ටු වාදියෙම කියන්න බෑ මේ මම මේ අර වැඩියෙන් ඉතින් ඔයා ඉස්සලා වගේ මං සත්‍යයි මයින්ද සත්‍යකනේ ඉන්නේ මම එයාට තමයි එයාගේ සුවිශේෂ තර්ජනයට කැමති අසාමාන්‍ය පුද්ගලෙයි ඉතින් හොඳ අමුතුම දැක්මක් එයාට තියෙනවා අර කැමරාව ඔන් වෙන කලින් කියපිට කිව්වොත් මං හරි කැමති ආ ඒ කියන්නේ ඒ විදිය කෙනෙක් මං හිතන්නේ ආය අවුරුදු 100කටවත් ඉපදෙයි කියලා ඒ කියන්නේ දැන් අපි හිතමු ඔයා හම්බුණා කියලා තරංග ඔයා ආයේ හම්බෙලා කිමුකෝ කොහෙදී හරි ඔයා හොඳට කතා කරන මොන හරි දෙයක් ඔයා හම්බුණා කියන්නකෝ අපි හිතමු අනුරාධපුරේ කොහේ හරි ගමක හරිද ආයේ තරංග කියලා වට කතා කරනවා එවැනි චරිතයක් ආ ඒ හැම මේකයි හරි සූක්ෂ්මයි හොඳ ඔළුව මේම මේ කියන්නේ සුපිරි නායකයෙක්නේ දැන් රනිල් නායකත්වයට බයයිනේ ඒකෙටවත් එන්න දෙන්නේ නැහැ එයා චරිතයක් නෙමෙයිනේ තේරුණාද මෙයා එහෙම නෙමෙයිනේ ඔක්කොම පක්ෂ නායකයෝ ටිකක් තියාගෙන ආ වාසුදේව නානක් අර විමල් විනෝවර්ෂලා ඕනි කෙනෙක් එන්න හැබැයි එයා දන්නවා ඔක්කොම හැන්ඩල් කරගෙන දුවන්න මේක තමයි නියම නායකයා හරිද පොළොවේ පය ගහලා අර මම වගේ ඉන්න කෙනෙන්නේ එයාත් එහෙමනේ ඉස්සර ඔය ඕනි පොඩි මිනිකෙක් ඉඳලා තියෙනවානේ හොඳයි අද අපි මේ වසන්ත පෙරේරා හොයාගෙන ආවේ මේ ඇත්තටම මේ වසන්ත පෙරේරා හරි අලුත් වැඩක් කරනවා කියලා තමන්ගේ Facebook පිටුවේ දාලා තිබුණා වසන්ත පෙරේරාගේ ව්‍යාපාර ලංකාවේ බොහෝ තැන්වල තියෙනවා ලංකාවේ සිංහල ව්‍යාපාරිකෙක් විදිහට ලංකාවේ ගොඩක් දෙනෙකුට අතහිත දීලා තියෙනවා අලුතෙන් පටන් ගන්න ව්‍යාපාරය මොකක්ද ඒ ව්‍යාපාරය කොහොමද කරන්න කියලා අහන්නත් එක්ක තමයි මේ තැනට අපි ආවේ ඒ ව්‍යාපාරය ගැන පොඩ්ඩක් කතා කරමු ඔව් ඒක කොල්ලු පිටියේ අක්කර භාගයකට වැඩි ටිකක් වැඩි 82ක් ඒකේ ලොකු තට්ටු 50කට වැඩි ලොකු ටවරයක් එනවා ඒක එනවා කඩ කාමර 100ක් එතකොට මගේ ව්‍යාපාරෙම රාත්‍රි සමාජ ශාලා හතරක් කොයිවත් නැහැ ෆිල්ම් හෝල් දෙකක් වෙඩින් හෝල් දෙකක් ළමා තනිකර වර්ග 20000ක් එනවා ළමා උද්‍යානයක් තනිකර ෆ්ලෝ එක ඒක කොයිවත් නැහැ ඊළඟට කාමර 100ක් එනවා අපාර්ට්මන්ට් 70 ගණක් එනවා තව ෆුඩ් කෝට් එකක් එනවා මට මතක හිටියෙ ඉතරයි තට්ටු කීයද තට්ටු 60 ගණක් එනවා එතකොට මේ මිම් අපසරියත් එක ලංකාවේ ඉදිවන දෙවන්තම ගොඩනගිලද දවන්ද නැහැ තියෙනවා දැන් 65 70 තියෙනවා නමුත් මේක සාමාන්‍ය මම වගේ කෙනෙක් එක්ක බලනකොට දවන්තම ව්‍යාපෘතියක් ඒ ඉඩම ඔබේමද මගේම ඒක ඔබේම කරගත්තේ කොහොමද මම ඉතින් ඒක ඉස්සලාම එතන ගත්තා පර්චස් 20 ගානක් ඊට පස්සේ ආය ගත්තා 7ක් ආය ගත්තා 15ක් එහෙමම කෑලි එකතු කරගත්තා මේ අවුරුදු 17කින් ඒක 17කට කලින් තමයි මුල්ම කෑල්ල ගත්තේ. ඒක රයිකින් කරගත දෙයක් නෙමෙයි. නෑ. දැන් අපි දැක්ක මේ අර Facebook පිටුවේ සඳහන් කරනවා ලංකාවේ ඕනෑම කෙනෙකුට ලෝකේ ඕනෑම කෙනෙකුට මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. කොහොමද ආයෝජනය කරන්නේ? මම දැන් ඇත්තටම දැන් 47 දෙනෙක් ඔක්කොම ලෑස්තිලා ඉන්නේ. ඒ කියන්නේ දැන්
ලෝකේ ඉන්න ලංකාවේ අයටයි පිටරට අයටයි මේ එහෙ එපා වෙලානේ තියෙන්නේ. දැන් මෙහෙ අපේ ජනාධිපතිතුමයි මේ අගමැතිතුමයි ඒ දැන් ඔයගොල්ලන්ගේ ඉතින් ඔය ඔක්කොම බන්නවන රාජපක්ෂ බවුලට ඒ පවුලයි යුද හමුදාව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අර PHI ලා නෙමෙයි අර මොකද ඒකට කියන්නේ සෞඛ්‍ය පරීක්ෂක මහජන ඒ කට්ටිය ත්‍රිවිධ හමුදාව ඉතින් අඳුම සම්පත් වලින් අපි දැන් මේක මුදුම විදියට ජයගත්තනේ කොවිඩ් එක. දැන් අපි බලන්න මෙතන ඉඳලා කිලෝමීටර් 40ක් නෑ ඉන්දියාවේ හැමදාම ලක්ෂයක් විතර හම්බ වෙනවා. ඉතින් මේක මුළු ලෝකෙටම කියන්නේ අඳුම සම්පත් වලින් අපි මේක ෆේස් කරානේ. ඉතින් දැන් මට එන කෝල්ස් වලින් මේක දන්නවනේ ටෙලිෆෝන් නම්බර්ස් දාලා තියෙනවා, ඊමේල් තියෙනවා, ලෝ ෆර්ම් එක දාලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට ලොකු පණිවිඩයක් ගිහලා තියෙන්නේ ලංකාවේ ඉස්සරහට පුදුම සුරක්ෂිත රටක් වෙනවා කියලා. මේක මාර chance එකක්. ඉතින් අපි දෙනවනේ බිස්නස් කියන්නේ උපාය මාර්ගික විදිහට යන්න එපයි. මම මේ බලලා ලොන්ච් කරා. තාම වැඩ කටයුතු ආරම්භ කළා නැහැ. නෑ වැඩ කටයුතු ආරම්භ කරන්න තව යනවා පොඩි කාලයක්. ඒ කියන්නේ ඔක්කොම මේ හොයන්න එපයි. මේ පොඩි මේකක් නෙමෙයිනේ. දැන් මේකේ ලාභ ගන්න වෙන තව අවුරුදු 5ක් විතර ගියාට පස්සේ 4ක් 4ක් ඔව් තවර එක තට්ටු 6ක් විතර ගියාම විකුණන්න පුළුවන් නේ. ෂොප් විකුණන්න පුළුවන්, අපාර්ට්මන්ට් විකුණන්න පුළුවන්. එහෙම ඊට එතනින් පස්සේ තමයි ඒක ටික ටක් ගහලා දැන් මේක දවන්තම මම කතා කරලා තියෙන්නේ. ලංකාවේ ඉදිකිරීම ශ්‍රේෂ්ඨයේ දවන්තම සමන් අන්දයක් තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒගොල්ලන් මට පොරොන්දු වෙලා තියෙනවා අවුරුදු ඒ කාලයක් අවම කාලෙකින් මේක මේ විදිහට මේ හදලා දෙනවා කියලා. එයත් යන්නේ සන්හිල් නමින්ද? සන්හිල් පැරඩයිස්. චූටි පුතාට තමයි අනාගතේ. නෑ චූටි නෙමෙයි ඉතින් තව දෙකක් ඉන්නවා ඒගොල්ලන්. ඒගොල්ලන්ට මේ group of company. එහෙම යන්නේ. දැන් ඒගොල්ලෝ ඇතර ව්‍යාපාර කටයුතු වලට නැඹුරුවක් නෑ ලොකු පුතා හැම. මගෙත් එක්ක කරන්නේ වට යා නෑ. යා තනියෙන් කරනවා. ෂා මාකට් එකේ ඉන්නවා, වාහන කරනවා, එයාත් ඉඩම් කරනවා. ඒ නෑ දෙවෙනි පුතා මගෙත් එක්ක ටිකක් ඉන්නවා. ඒ පොළොකු පුතා එයාගේම විදිහට යන්නේ. එයාටම අයිති ඒවා කරගෙන එයාට ආවෙන කූ රටාවක් තියෙනවා. වසන්ත පෙරේරට මේ එච්චර හොඳ නමක් නෑනේ. ඇයි එහෙම වෙන්නේ? මෙච්චර මේ 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 ආගම දහමත් එක්ක ඉන්න වසන්ත පෙරේරට සමාජයේ හොඳ නමක් නැත්තේ ඇයි? ක්ලබ් හින්දාද? වෙන්නේ නැති ඒකයි ඉතින් මං ඕනි තැනදි කියන්න තියෙන්නේ මොහොන්ට කියනවා. අහලද මේවා කරනවා ඉතින් මන් දන්නේ නැහැ. ඔයා හැබැයි කිව්වට කිසිම තැනක එහෙම එකක් නැහැ. මං යන යන තැන මට තමයි වැඩිම යාළු වෙන්නේ. හැම දිස්ත්‍රික්කයම හැම රටකම මුළු වසන්තය කිව්වම ඉතින් මේවල මරණ ගන්නට මට යාළු වෙනවා. නමුත් වසන්තය කිව්වන් කට්ටිය බයයි. ඒ දැකපු නැති අය. අර අහන්න මේ අහපු අය විතරයි. අර දැන් අපි හිතමු ඔය දැන් මේ Facebook එකෙන් ආවට අවුරුදු 20කටත් එහා ඔය මට රටවල් වල යනවනේ. ඉතින් ගියාම ඒ එතකොටත් එන ඔය මම ආසම නැහැ සල්ලි තියෙන මිනිසුත් එක්ක ඉන්න. මං ඉන්නෙම දුප්පත් ඇත්තක. ඉතින් ඒ සමහර සෙනසුරාද ඉඳන් නිවාඩු දවසට එක්කෝ දැන් අර ඩුබායි එහෙම නිවාඩු සඳනේ පිට්ටනියකට එනවා. ඉතින් අපි 3400ක් අර මොනාරි කැලිප්සෝ බෑන්ඩ් ගාලා පාටි දාලා නටලා ඒ ඔක්කොම සිමෙන්ති අනන අය, පේන්ට් කරන අය, තනකොළ කපන අය, පොඩි කොල්ලෝ දුප්පත් අය ඉතින් ඒ ඔක්කොමත් එක්ක ඉන්නේ. ඔය කතාව මහ මෝඩ කතාව මිනිස්සු අතර තියෙන. එහෙම නෑ මාව ඉදින් දැන් මේ Facebook එකේ මෙච්චර කමෙන්ට් එන්න මෙහෙම එන්න ඒ පොඩි අය නින්නේ. අපි ප්‍රමුඛ ටීවී හරහා කියන වසන්තයි ආශ්‍රය කරන්න. වසන්තයත් එක්ක කතා කරන්න. ඔව්. එහෙම නොතින් ඔය කතාව වෙනස්. නෑ ඕක මහ මෝඩ කතාවක්. කියලා ඕන තැනක ඕනි මේ නළුවෙකුට නිලියෙකුට නෙමෙයි ඕන කෙනෙකුට එන්න කියන්න කොටි ටවුන් එක ගියාම හැම දිස්ත්‍රික්කෙම ඉන්නවා මගේ යාළුවෝ. ඒක මම්ම රෑට නිදියන්න බෑ. ඒ තරම් ඉන්න හෝටලේ හොයාගත්තොත් එතනටත් එනවා. ලංකාවේ මේ ධම්මික පෙරේරා ගැන දන්නවනේ? ඔව්. ධම්මික පෙරේරා සහ වසන්ත පෙරේරා අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද? එයත් ඉතින් ක්ලබ් වලින් ගොඩ ආපු මිනිස්සේ. මමත් ක්ලබ් වලින් ගොඩ ආපු මිනිස්සේ. වෙනස තියෙන්නේ මම ඒ තරම් අර ඉදමෝගෙන නැහැ. මට එතනට එහෙම යන්න ඕනෙත් නැහැ. මට එහෙම තණ්හාවකුත් නැහැ. මම මගේ යාළුවත් එක්ක අර ඔයා කිව්වාගේ මම බිම්මට මේ අදරත් ඉන්නවා. ඕනි තැනකොට ඕනි වෙඩින් එකකට යනවා. කොහේ හරි අර ගල්ලරක්කු බොන කසිබු බොන තැනක හරි ඉන්නවා. තියාගේ ස්ටයිල් එක වෙනස්, මගේ ස්ටයිල් එක වෙනස්. මුල මතක තියෙන දේ ඒ විදිහට ඉන්නවා. මුල මතකයි. මුල මතකයි. අද දවසේ මේ කතා කරපු කතාව බහින් ඔබට යම් කිසි දෙයක් ගන්න ඇති. සමාජයේ යම් යම් තරාතිරම්වල මිනිස්සු ඉන්නවා. ඔවුන් ජීවත් වන වපසරියන් වෙනස්. ඔවුන්ට හැදෙන කතා වෙනස්.
අපි චරිතවල සුදුහුණු ගන්නේ නැහැ. නමුත් ඒ චරිතත් එක්ක කතා කරලා ඒ චරිතවලින් ගන්න පුළුවන් දේවල් තියෙනවා නම් ලබා දීම තමයි අපේ බලාපොරොත්තුව. ඒක සහ අද දවසේ විශේෂම කියන්නේ මේ කතාබහට වසන්ත අයව සම්බන්ධ කරගන්න හේතුනේ ඔහුගේ මේ හදන ව්‍යාපෘතියේ තවත් යමක් ඔබට කියන්න. දැන් ඔහු සඳහන් කරා 47 දෙනෙක් එකතු වෙලා ඉන්නවා කියලා නේද මේ ව්‍යාපෘතියට තවත් එකතු කරගන්න අදහසක් තියෙනවද? නෑ, දැන් මේක මට තේරුණා මේක කරන් යනකොට මේකට ටිකක් අර ලක්ෂරිනේ මේ ප්‍රොජෙක්ට් එක. තේරුණාද? මේකට ආවේ එහෙම අය. දැන් තව මගේ තියෙනවා ලෝ ඉඩම් තියෙනවා අක්කර 15 20 තියෙන ඒවා තියෙනවා. ඉතින් දැන් මම බැලුවා ඒගොල්ලන්ට ඒක ඊළඟ මම මාසේ ලොන්ච් කරනවා දුප්පත් අයට. ඕනෑම කෙනෙකුට එන්න පුළුවන්. ඕනෑම කෙනෙකුට එන්න පුළුවන්. ඒ කියන්නේ ලක්ෂ 10ක් තියෙනවා කියමුකෝ. ඒ කොමාරි ඒගොල්ලන්ට ගියක් කරදලා දෙන්න ප්‍රොජෙක්ට් එක මම දැන් මේ දවස්වල හිතීත යනවා මම කරනවා. මේ පළවෙනි පාර ඔයාලට කිව්වේ. ඔන්න ප්‍රමුඛ ටීවී හරහා අලුත් පණිවිඩයක් ඒවා ලංකාවේ ගොඩක් දෙනෙක් අපි වනරඹනවා. ඒ වගේම විදේශයන්හි බොහෝ දෙනෙක් අපේ මේ වැඩසටහන අරඹනවා. අපිට පුළුවන් වසන්ත පෙරේරත් එක්කතු වෙලා ආයෝජනය කරන්න. අනිවාර්යෙන්ම. වසන්ත අයියා වගේ දිනුනේ. ඔව්. ඒ කියන්නේ ඒක නිකනුත් නෙමේ සම්පූර්ණ අර ඔය අනිත් කම්පැනි වගේ බොරු කරන්න නෙමේ ඉඩමේ අයිති ඉස්සල්ල දෙනවා යාට. ඊළඟට හදාගෙන යනකොට ගෙවීමේ ක්‍රමයකට මොකක් හරි ලෝන් එකකින් ගන්න මොන හරි වෙන්න ඒක කවුරුත් නොකරපු දෙයක් මම ඩිසයින් කරලා තියෙන්නේ. ඔය රටවල්වල විශේෂයෙන් ඉන්න අයට හරි පව්. ඒවලන් දැන් මට මේ 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 ප්‍රොජෙක්ට් එක නිසාම සම්බන්ධ වුණා. ඉතින් ඒ අයටම විශේෂයෙන්ම කොහොම හරි එකක් මම කරලා දෙනවා. ඒ ඉන්න ඒක නවත්තන්නෙත් නැහැ. දිගටම ඒ ප්‍රොජෙක්ට් එකද තව එකක්. ඒක නැතුණා තව එකක්. යන්න කලින් මේ වැඩසටහනේ සමහර විට මේ ප්‍රශ්න උත්තර දෙන්නේ නැහැ. වැඩසටහනේ අමාරුම ප්‍රශ්නය අහන්න හිතනවා. ඔව්. ක්ලබ් වල අපිට පේන චරිතද ඉන්නේ. එහෙමත් නැත්නම් සාමාන්‍යයෙන් ක්ලබ් එකක් කියන්නේ විනෝද වෙලා යන්න පුළුවන් තැනක්ද? නැත්නම් කාර් එකක් කරන් ඇවිල්ලා පයින් යන්න වගේ වැටෙන තැනක්ද? නෑ නෑ එහෙම එකක් නෑ. ඒ සාමාන්‍ය දාපිට වෙනවා කියලා ඔයා ඒනකොට ඔයාට එහෙම එකක් කරපුවාම දෙවෙනි දවසේ ඔයා එන්නේ නැහනේ. 100 විකලෙන් පළවෙනි දවසේ ලොකු බිලක් දාන්න පුළුවන්. දැන් මම 100 එනවනේ ඔයා පිස්සෙන් නෙමෙයිනේ. දැන් වාහනයක් ඔයාට ගන්න තියෙනවා නම් ඒ වාහනේ ගන්න හොඳ ඔළුවක් ඔයාට තියෙන්න ඕනේ. ඒ එහෙම කරන්නේ නැහැ. අපි ඒ ආයම නවත්වනවා ලිමිට් එක. එහෙම කියලා තියෙනවා මම. කරන්න බෑ. අවිට ඊට වැඩි වටිනවා එයා මාසෙකට දවස් 4ක් කරේක. ඒ විදිහට යන්නේ. ඒවා එහෙම කරන්නේ නැහැ. අනිත් එක ඉතින් දැන් නෑ. දැන් මම ගොඩක් 100ට මගේ ක්ලබ් තියෙන්නේ 120 ඔක්කොම වහලා තියෙන්නේ මේ කොවිඩ් එකින්දා. ඉතින් ඉදිරියට ඒව අරයිද කියන්නත් බෑ. ඔව් එහෙම. සමහරවිට ඒක එම්ම නවත්තල දාන්න පුළුවන්. ඒ කියන්නේ යම් කිසි තැනක් අවබෝධ කරගෙන ඉන්නේ. ඒක කියන්න ඒකත් ඔයාලා තමයි පළවෙනි ඉන්නේ කිව්වේ. ඉතින් මට දැන් ඉතින් දැන් මේ දැන්ට අපි ඇරලා තියෙන ඇත්තටම ක්ලබ් 3යි. මගේ ඒ කියන්නේ වැඩිම තනිය අයිති මටනේ. එතනයි ප්‍රශ්න තියෙන්නේ කුලියට නෙමෙයි. ඉතින් තව ව්‍යාපාර වන්තරම් තියෙනවානේ. දැන් මට මේ කතාව නවත්තන්න හිතෙන්නේ නැහැ. තපුඩක් ඉදිරියට කරගෙන යන්න හිතෙනවා. දැන් වසන්ත පෙරේර ක්ලබ් වලට ඇයි අකමැති දෙපා වෙලාද තියෙන්නේ? ඒ වගේ හැඟීමක් දැනෙනවා. ඔව් මට හිතෙනවා මොකද මට මේක ප්‍රශ්නයක් නැහැ. මට හිතෙනවා මේ අපේ ළමයිට මේක ප්‍රශ්නයක් වෙයි කියලා. දාගෙන ඒගොල්ලෝ ඒක කරන්න කැමතිත් නැහැ. දැන්ටත් මම ඔක්කොම දීලා තියෙන්නේ එක එක මේ මගේ යාළු හොඳ පිරිමි ළමයිට දීලා තියෙන්නේ. ඒගොල්ලන් තමයි කරන්නේ. මම යන්නේවත් නැහැ. මම හිතන්නේ මං දැන් මගේ ක්ලබ් එකේ නම් මං අඩිය තියලා නැහැ මාස 8කින් 9කින්. පොඩි කලකිරීමක් තියෙනවා. කලකිරීමකුත් නෙමෙයි දැන් මට ඉතින් ඇති කියලා හිතලා තියෙන්නේ. දරුවන්ට මුල් තැන් ලබා දෙනවා. දරුවන්ට දෙන්න එපයි. ඒගොල්ලන් හරියට දැනගට ගන්න ඕනේ. ඉතින් ඒක මූලික මේක අද්දක ලංකාව වගේ රටකට මේකම මාකට් කරන් ඉන්නවා කියන්නේ මහා බොරු දෙයක්නේ. ඔයාලා තේරෙනවද? නිකන් ඒ මට සම්බන්ධකම් ආවා මට මේක විඳව ගන්න පුළුවන්. අපි දන්නේ නැහනේ දැන් මගේ පුතාගේ නමක් තියෙනවා කියමුකෝ. එයාට ඒ නම දාලා ක්ලබ් කිව්වොත් එම ඔරොත්තු දෙයිද දන්නේ නැහනේ. තේරෙනවද? ඉතින් ඒ නිසා මේ අපේ කිසි කෙනෙකුට අපේ පුතාලා එක්කෙනෙක්වත් ඒවට කිසිම සම්බන්ධයක් නැහැ. මම පුරුදු කරලත් නැහැ ඒගොල්ලන් ආලත් නැහැ තාත්තා මේක කරන්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා දැන් පොඩි ඒක ගැන මගේ හිතේ තියෙන වෙනම ප්ලෑන් වගේක් ඉතින් ඒක බලන්න ඕනේ ක්‍රියාත්මක කරලා කොහොමද මේක ඉදිරියට වෙන්නේ කියන එක. වසන්තපෙරේ මේක ආදායමට වැඩිය ප්‍රශ්න වලක් මේක ලංකාවේ. මේක එනවා පොලිසියෙන් එනවා සුරාබදුවකින් එනවා නම කැත වෙනවා බොරු වැඩක් ඒක.
දැන් දැන් තායිලන්තේම දන්නවනේ තායිලන්තේම ක්ලබ් එකක් කියන්නේ ඒ රටට පුදුම ආදායමනේ සිංගප්පූරුවත් එහෙම ෆ්‍රාන්ස් ජර්මන් ඒත් එහෙම ලංකාව තමයි මේක ප්‍රතිම ප්‍රශ්නේ ඉන්දියාව ටිකක් තියෙනවා ඉතින් මේක මිනිසුන්ට ඇලජික් නම් අපි මොකටද මේක බලෙන් කරන්න යන්නේ වැඩක් නැහැ හොඳයි ක්ලබ් කිං වසන්ත පෙරේරා ක්ලබ් නවත්තයිද අවසාන වශයෙන් අහන්නේ ඒක දැන් අපි නවතින්නේ නැහැ ඉතින් ඔයා ඔය ප්‍රොජෙක්ට් එකම විශේෂයෙන්ම අර පොඩි දුප්පත් අයට මම දාන ප්‍රොජෙක්ට් එක ඔයා හම්බෙන්නේ මම එතකොට දෙනවත් එක පැහැදිලි උත්තරයි හොඳයි අද දවසේ මේ කරපු කතා බහ අවසන් කරන්නත් ඕනේ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ලංකාවේ ක්ලබ් කිං කොහොම වෙතත් ක්ලබ් කිං වුණත් අද දවසේ වසන්ත පෙරේරා අපිත් එක්ක ඉතාමත් සුහදව කතා කරා සුහද අවසානයකට යන සූදානමින් වසන්තයි අවසාන වශයෙන් කියන්න තියෙන මොකද්ද විශේෂයෙන්ම ඉතින් කියන්න තියෙන්නේ මේ ඔය දැන් ඔයා දේශපාලනේ ගොඩක් කිලිප්පුවානේ ඒ කියන්නේ දැන් එතන මිනිසුන්ට හිතනවා එහෙම කියලා නමුත් මගේ ලොකු දේශපාලනයක් තිබෙන්නේ මගේ දේශපාලනේ එළියට ආවේ මහින්ද මහත්තයාගේ ඉතින් ඒක නිසා එයාගේ තියෙන දැනුම මේක රටට අවංකව කරන දේවල් නිසා ලොකු කැමැත්තක් තියෙනවා නියම තාත්තා කෙනෙක් නියම නායකයෙක් හරිද මම මේ වගේ තමයි මොකටවත් බය නැහැ ඉතින් හොඳින් නම් හොඳින් ඒ වගේ නියත් ඉන්නේ. ඉතින් ඒ වගේ ඒ සුවිශේෂ තරජයට ඇවිල්ලා අපි වැඩ කරගෙන කිසි දෙයක් අරගෙන නැහැ. අද වෙනකන් එක අඟලක් කරන්නේ නැහැ. ප්‍රශ්නාව ඇරෙන්න. මට ගිය ආණ්ඩුවෙන් මගේ කෝටි ගානක දේපළ ඉඳලා නැති කරා. බුල්ඩෝස කරා. ඒවට දැන් දාලා තියෙන උසාවියේ නඩු. ඉතින් ඒ නිසා මේ මේ මෙයාගේ දේශපාලනයෙන් පස්සේ මම දේශපාලනය කරයිද කියලා මට කියන්න බෑ. ඒ සර්ට තියෙන ලැදිකම හින්දම තමයි මම ඉන්නේ. හොඳයි එහෙමනම් අවසාන වශයෙන් සුදුවන්ත වෙනවා මේ කතා බහට එක්වීම පිළිබඳව. මම හිතන්නේ මේ දවස් දෙකක් විතර තමයි කතා කරේ කොහොමද තද සෙනසුරාදා දවසක අවස්ථාව ලබා දුන්නා. ඔබතුමාටත් ආදරණීය බිරිඳටත් සුදුවන්ත වෙනවා. එතුමිය තමයි මේ සම්බන්ධීකරණ කටයුතු කරේ. එහෙමනම් සුබ දවසක්. ජය වේවා. බුදු සරණයි.